ඔබ දන්නවා අපි බ්‍රහස්පතින්දා අවස් භාගයේ රාත්‍රී 11 ඉඳලා අද උදෑසන 4 දක්වා මුළු දිවයිනටම බලපවැත්වෙන පරිදි සංචාරන සීමාවක් ඇති කරලා හුදේකලා භාවයෙන් නැත්නම් ඒකට කියනවා නිරෝධය නැන්දිරි නීතියක් වගේ දෙයක්. ඒ අද උදෑසන 4ට ඉවත් වුණා මුළු දිවයිනෙම ඉවත් වුණා. ඔව්. ඒ වුණත් අද රාත්‍රියේ 11 සිට පසුදින 4 දක්වා සෑම දිනකම රාත්‍රි 11 සිට උදෑසන 4 දක්වා මේ මාසේ 31 වෙනි දක්වා පාළි දක්වා පංචාරනේ මේ පසුගිය දවස් 3 තිබ්බ විදියට අත්‍යවශ්‍ය සේවාන් හැරකොට කිසිදු වෙනකොට ගමන් කිරීමට නොහැකි ආකාරයක සංචාරන සීමාවක් අපි පනවලා තිබෙනවා. ඒක තවදුරටත් අද පටන් ක්‍රියාත්මක වෙනවා. ඒත් එක තමයි අපි පළාත් අතර සංචාරන සීමාවක් පනුවා පළාත් අතර ගමන් කිරීමට හැකියාවක් නැහැ කියලා එයත් මේ මාසේ 31 වෙනිදා දක්වා ඒ ආකාරයෙන් කියන්නේ පළාතේ ඇතුළේ විතරයි ගමන් කරන්න පුළුවන් කිතියම කිව්වොත් පළාතින් පිටතට ගමන් කිරීමට හැකියාවක් නැහැ අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු කොට. ඒ වගේම තමයි අද තිබ්බා අර ඩෙන්ටි කාඩ් නම්බරයක් දීලා තිබ්බා උත්තේසහරෙත්ේ ඩෙන්ටි කාඩ් ඒවා. දැන් ඒවා දැන් අද දිනේ ඇවිල්ලා දිනේ 17 වෙනිදා අද කඩේකට බඩු ගන්න යනවා නම් නැත්නම් අනිත් දේවල් වලට යනවා නම් මේ ෂොපින් යනවා නම් පහසුවෙන් කිව්වොත් එවැනි දේවල් වලට නිවසකින් යන්න හැකියාව තිබෙන්නේ අර කිව්වාගේ දක්වා තිබ්බයි පුද්ගලයෙක්ට ඒ පුද්ගලයා ඇවිල්ලා අර ඔත්තේ දිනයක් හදවිලා 17 වෙනිදා ඒ කියන්නේ ඩෙන්ටි කාඩ් එකේ අවසන් නම්බරවල ඔත්තේ අංක තිබෙන කට්ටියට පමණයි හෙට දිනේ තමයි අර ඉරට්ටේ අංක තිබෙන කට්ටියට 18 වෙනිදා හෙට ගමන් කිරීමට හැකියාව තිබේ. ඉතින් මේ ආදි වශයෙන් තමයි විශේෂ සංචාරක සීමාවන් පනවලා තිබේ. හැම කෙනෙක්ටම හැමතැනකම යන්න බෑ. අපි මුලින් ඉඳලා කියලා තියෙනවා රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන්ට අපි දැනුම් දීලා තියෙනවා සමුන් අවම සංඛ්‍යාවන් පවත්වගෙන යන්න කියලා සේව්. අන්න ඒ දැනුම් දුන්න කට්ටිය පමණයි ගමන් කර යුත්තේ. ඒක සමහර ආයතන තුනෙන් එකක්. දැන් අපි හමුදාවන් ගත්තොත් තුනෙන් එකකින් අපි මේවා කරන්නේ. සමහර ආයතන තියෙනවා 25% කගයක් හතරෙන් එක කගයකට පවත්වගෙන යනවා. ඉතින් මේ ආයතන ප්‍රධානීන් මේ රටේ තිබෙන තත්ත්වය අවබෝධ කරගෙන සමුන්ගේ ආයතන අනිවාර්යම පවත්වාගෙන යා යුතු සංඛ්‍යාවක් තිබෙනවා. ඒ සංඛ්‍යාව දැන් තේරුම් අරගෙන මේ තත්ත්වය ඉදිරි සති තුන තුළ විශේෂයෙන්ම ඉදිරි සති තුනක් මාසයක් වෙනි කාලය තුලදී මේ තත්ත්වය කරගෙන ගියොත් අපිට මේ තත්ත්වෙන් දැනට තිබෙන මේ බරපතල තත්ත්වයේ යම් කිසි ආකාරයකට හෝ අඩු කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙයි. කාටවත් යන්න එපයි කියලා දෙම නැහැ. රැකියාවකට යෑමට හැකියාවක් මේ අත්‍යවශ්‍ය සේවා කට්ටියට පමණක් නෙමෙයි මේ 25% නැත්තම් 3න් එක තියෙන්නේ. ඕනම ආයතනයක අත්‍යවශ්‍ය කණ්ඩායම විතරක් සහභාගී කරව ගන්න කියලා තියෙනවා. අපි කියන්නේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන අනිකුත් සියලුම ආයතන වසා දැමිය යුතුයි. මේකක් කිසිම දෙයක් නෑ. මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි. රටේ තියෙන සියලුම ආයතන පවත්වාගෙන යා හැකි. නමුත් පවත්වාගෙන යන අතර එහි සේවක සංඛ්‍යාව අර කිව්වම වගේ අවම මට්ටකින් 3න් එකක් නැත්නම් 4න් එකක් වගේ ඒ ආයතන සමහරලාට 2න් එකක් වගේ පවත්වාගෙන යන ආයතනත් ඇති. ඒ වගේ අවශ්‍යතාවය අනුව ආයතන ප්‍රධානියා සමුන්ගේ සේවකයන්ගේ ආරක්ෂාව ගැනත් හිතලා රටේ සමුන්ගේ ආයතනයෙන් කළ යුතු සේවාව ගැනත් හිතලා මේ දෙකම මේ සමබරව සබාගෙන නමුත් ආයතනේ පවත්වගෙන යා යුතුමයි නම් යුතුයි ඒක පවත්වාගෙන යා හැකි. ඒත් එක තමයි මේ ගොවිතැන් කරන කට්ටියට එහෙම ප්‍රශ්නයක් නැහැ. 3න් එකකටවක් නැහැ. ගොවිතැන නැත්තම් නැතිලා තිබේ සතියක් යද්දි. ගොවිතැන් කරන කට්ටියට අපි කියලා තිනවා දැන් හුදෙකලා භාවයන් තියෙන ප්‍රදේශවල වුණත් සමුන්ට ගොවිතැන් කරගෙන යන්න හැකියාවක් තියෙනවා. කුඹුරට යන්න පුළුවන්, ඒ පැත්තට යන්න පුළුවන්. හැබැයි සමහර අය උත්සාහ කරනවා හුදෙකලා කරපු ගම්මාන වලින් පිටත් ස්ථාන වලට ගිහිල්ලා තමුන් ගොවිතැන් කරන කට්ටියක් ඉන්නවා. ඉතින් පසුගිය දිනක අපි දැක්කා ටීවී එකෙත් ඒ වගේ දෙයක්. ඉතින් ඒ කට්ටියට අපි කියලා දෙන අවසර දෙන්න කියලා. නමුත් ඒ කට්ටිය විශාල වගකීමක් ගන්න ඕනේ ඔබ ඉන්නේ හුදෙකලා භාවයකින් ඔබගේ මේ ගොවිතැනින්ද වෙනත් රැකියාව වලට නෙමෙයි. ගොවිතැනින්ද ඔබට යන්න අවස්ථාවක් ලබා දීලා දෙන එක අවභාවිතා නොකරන්න ඔබ පොසිටිව්ද නැද්ද කියලා දන්නේ නැති. මේක ඇත්තමට ගිය සතියේ සත්‍යන්තේ බ්‍රහස්පතින්දා අතිකරු ජනාධිපතිතුමා ප්‍රධානත්ව දරූ කාර්ය සාධක බලකායේදී විවිධ විශේෂඥවරුන් විසින් ඉදිරිපත් කරන කාරණයක් අතිකරු ජනාධිපතිතුමා පැහැදිලිව උපදෙස් ලබා දුන්නා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට මේ සම්බන්ධව නිර්ණායන් හදලා හැකි ඉක්මනින් මේක ක්‍රියාවලිය යොදවන්න අවශ්‍යතාවය අනුව කියලා. එතකොට
ඊයේ සවස් භාගයේ මම අධ්‍යක්ෂ ජෙනරාල් වරයට කතා කරාම එතුමා මේ වගේ දෙයක් කරද්දී සෑම පාර්ශවයම සෑම විශේෂඥවරුන්ම ඒ ආයතනවල සාකච්ඡා කරලා තමයි මේ යන්න ඕනේ නිකං කපාට කියන්නේ හැකියාවක් නැහැ ඉතින් ඔව් කරනවා කියලා කෝ අද දින ජනාධිපතිතුමාගේ කාර්යසාධක බලකයක් අධ්‍යක්ෂණක් තිබෙනවා එහිදීත් නැවත වතාවක් මේක විශ්ලේෂණ කිරීමෙන් අනතුරුව මේ ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ තකල දෙනවා නමුත් මේක වැරදි අර්ථකථනයක් ගත යුතු නැහැ මේකෙ මේ ඔක්කොම gedera ඉන්නවා කියන කතාවක් නෙමෙයි කියන්නේ මේකේ ක්‍රම තුනක් තිබෙනවා ඇවිල්ලා රෝග තත්ත්වය රෝහලක් තුල ප්‍රතිකාර කර යුතු අයවලුන් සිටිනවා නම් ඒ කියන්නේ විශේෂයෙන්ම අපි බැලුවොත් රෝගී ලක්ෂණ පෙන්නන ඒ වගේම තමුන්ගේ තත්ත්වය ටිකක් අපහසු තත්ත්වයක තියෙන පුද්ගලයන් අනිවාර්යයෙන්ම රෝහලක ප්‍රතිකාර කර යුතුයි නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා එහෙම මේ මේවා තියෙනවා රෝගී තත්ත්වයන් පෙන්නනවා ඒ තරම් බරපතලක් නැහැ ඒ කටියට නැහැ වගේ තියෙන කට්ටිය ඉන්නවා ඒ කට්ටියට නමුත් මේ රෝගී තත්ත්වය පෙන්නුම් කරනවා ඒක උස්සන්න වෙලා නැහැ නමුත් ඔවුන් සමහරලාට අර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඔවුන් තියාගන්න පුළුවන් ඊටත් අමතරව තව කණ්ඩායමක් ඉන්න මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල යා යුතු තමුන්ගේ නිවසේ තමුන්ට මේක මේ එක වැස්කිලියක් නම් තිබෙන්නේ ඒ තමුන් එක කාමරයක් දෙකක් නම් තිබෙන්නේ අනිත් අතර පැතරියම් වළක්ක ගන්න නම් තමුන් මේ නිවස ඉඳලා බෑ අනිවාර්යෙන්ම ඔප්පේ යන්න වෙනවා නම් අන්න එවැනි කණ්ඩායම් සමහරට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ යෑම සුදුසුයි breaking.lk